දෙදස් විසතුනේ ඔබතුමාලට ඇවිල්ල තියෙනවා මිලියන දෙසය හතලිස් නමයක ව්‍යාපෘති නමයක්. හැබැයි මේ එකක්වත් තවම ඔබතුමාලා මණ්ඩල රැස්වීමකට අරගෙනවත් නෑ. දැන් උදාහරණකට දැන් මේ පෙර රජයේ තියෙනකොට කොටිකාවත්ත හන්දියේ කුණු කන්දක් තියෙනවා. ඒකට ප්‍රාදේශීය සභාව නැහැ ඉල්ලුවා. එතකොට කෝ නැහැ කියලා ඉවරලා. ඉතින් එතකොට දැන් මේකේ ප්‍රයොරිටි දෙන ක්‍රමයක් තියෙන්න බෑ මොකක් හරි. දැන් සර ණය දීම ගැන කතා කළොත් ඇත්තටම ඉල්ලන සියලුම ණය දෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක තමයි මේක පොඩි ෆන්ඩ් එකක්. අපි ගත්තාම ඔක්කොම 341ක් තියෙනවා ලෝකල් ඔතොරිටීස්. ඒ වගේම ඇත්තටම ණය දෙනකොට මේක ණයක් හින්දාම ආපසු ගියුම පිළිබඳව බලන්න ඕනේ ඇත්තටම. දැන් මේක බැංකුවක් නෙවෙන බව ඇත්ත මේක අර මුදලක්. නමුත් දැන් ණය දීමේදී සාමාන්‍ය ප්‍රමාණයට අර මුදලක් වුණාට ඇත්තම රිවෝල්විං ෆන්ඩ් එකක් හැටියට යන්නේ. ගොඩක් වෙලාවට දායක වෙන්නේ ඒ අදාළ ෆන්ඩ් එකේ ඉන්ටරෙස්ට් එක. මොකද ඊට අමතරව අපිට ඇසරියට මේ මුදල් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ හින්දා තමයි ඇත්තටම අපිට ඉල්ලන ප්‍රමාණයම දෙන්න බැරි. මම නම් කියන්නේ සභාපතිතුමා මේකට පළවෙනි එක තමයි මේ ණය අනුමත කිරීමේදී ඒ ණය අනුමත කරන ව්‍යාපෘතියේ අවශ්‍යතාවය සහ ඒ වගේ තිබෙන වැදගත්කම. එහෙම පොඩි සිස්ටම් එකක් හදන්න ක්‍රයිටීරියා එක. දෙවෙනි කාරණේ තමයි ණය අයකර ගැනීම සම්බන්ධව තිබෙන තත්ත්වයන්ුත් මේකේ විශාල අර්බුදයක්. දැන් මේ තියෙනවා තැන්තම්ලින් ගන්න තියෙන ණය. එතකොට ඒ වාය කර ගැනීමත් ප්‍රශ්නයක් කියලා දෙනවා. මම අහන්නේ දෙවනුව ගේ නතරලා තියෙන ව්‍යාපෘති මොනවද? ඒ වගේ ඇයි සිස්ටම් එකකට මේක වෙන්නේ නැත්තේ? අන්න ඒ වගේ පසුයි පරමක්. ඒ කියන්නේ ණය නිකන් දීලා නිකන් ඉන්න එක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. දැන් අපි ඔබතුමාලට යෝජනාවක් කරනවා කරුණා කරලා මේ ණය දෙද්දී ණය දෙන ක්‍රමවේදයක්. ණය අය කර ගැනීමේ හැකියාවත් ණය පාවිච්චි කරන ව්‍යාපෘති යෝග්‍යතාවත් ඔබතුමාලට කොච්චර කාලෙකින් ඒ වගේ එකක් හදන්න පුළුවන්? නෑ ඇත්තටම අපි මේනකොට සාකච්ඡා කරලා තියෙන හැමයක් හදන්න ඕන කියලා මේ අපි ණය දෙන්නේ මොනවද පණ්ඩකින් කියන එක අපි ක්‍රයිටීරියා හදන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.